මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී මේ දවස්වල රුපියල කෙරෙහි විශාල උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. මොකද ඒකට හේතුව තමයි නැවත වතාවක් රුපියල අධි ප්‍රමාණය වෙන්න පටන් අරගෙන තිබෙනවා. මේ සතිය පුරාම අපි දැක්ක මේ ප්‍රවණතාවය. අද දිනේදී කියන්නේ 2023 මැයි 18 වෙනිදා රුපියල තවත් එක්තරා කඩයිමකට පැමිණියා. ඒ කඩයිම තමයි බොහෝ කාලයකට පසුව ඩොලරේ ගැණුම් මිල රුපියල් 300 සීමාවෙන් පල්ලෙහාට අද දවසේදී ඇවිල්ලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත පිරික්සන විට අපිට පෙනෙන දේ තමයි අද දිනේදී ඩොලරේ ගැණුම් මිල රුපියල් 299.21ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 300 සීමාවෙන් පල්ලෙහාට ඇවිල්ලා තිබෙනවා. 12 වෙනිදා, ඒ කියන්නේ මැයි 12 වෙනිදා තිබුණේ ඩොලරේ ගැණුම් මිල රුපියල් 306.38ක් විදිහට, 15 වෙනිදා තිබුණේ රුපියල් 306.18ක් විදිහට, 16 වෙනිදා තිබුණේ රුපියල් 305.43ක් විදිහට, 17 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දවසේ තිබුණේ රුපියල් 302.42ක් විදිහට, අද ඒ කියන්නේ මැයි 18 වෙනිදා රුපියල් 299.121ක් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඊයේ දිනයට සාපේක්ෂව ආසන්න වශයෙන් යලිත් රුපියල් 3කින් විතර රුපියල අධි ප්‍රමාණය වෙලා තිබෙනවා. මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතවලට අනුව අපි බැලුවා වාණිජ බැංකුවල අද කොහොමද ඩොලර එක ගැණුම් මිල හා විකුණුම් මිල තිබුණේ කියලා. ලංකා බැංකුවේ ඩොලර එක ගැණුම් මිල රුපියල් 300 සීමාවෙන් පල්ලෙහාට ඇවිල්ලා තිබුණා රුපියල් 298යි. ඒ වගේම මහජන බැංකුවේ ඩොලර එක ගැණුම් මිල රුපියල් 298.53යි. HNB එහෙම නැත්නම් හැටන් නැෂනල් බැංකුවේ ඩොලර එක ගැණුම් මිල රුපියල් 300යි. ඒ වගේම DFCC බැංකුවේ ඩොලර එක ගැණුම් මිල අද දවසේදී තිබුණේ රුපියල් 298යි. ඒ වගේම විකුණුම් මිලත් පහළ එන ප්‍රවණතාවයක් අපිට පෙනෙන්න තිබෙනවා. අද දවසේදී ලංකා බැංකුවේ ඩොලර එක විකුණුම් මිල රුපියල් 312යි. මහජන බැංකුවේ විකුණුම් මිල රුපියල් 311.96යි. හැටර් නැෂනල් බැංකුවේ විකුණුම් මිල රුපියල් 312යි. ඒ වගේම DFCC බැංකුවේ රුපියල් 314යි. අපි ඊයේ දවසේදී කිව්වා ඒ ඊයේ කරපු වීඩියෝ එකේ ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වෙමින් තිබෙන්නේ කියලා. මේකට හේතුව තමයි ලංකාව මේ වන විට ආනයන සීමා අඛණ්ඩවම පවත්වාගෙන යනවා. ඒ වගේම විදේශීය ණය ගෙවීම අත්හිටුවලා තිබෙනවා. එතකොට මේ තත්ත්වය තුළ ලංකාවෙන් එළියට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. ඊට සාපේක්ෂව ප්‍රේෂණ වැඩිවීම, සංචාරක ආදායම් වැඩිවීම සහ අනෙකුත් ආදායම් වෙනදාට වඩා වැඩිවීම නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන ඩොලර් ප්‍රවාහ වෙනදාට වඩා වර්ධනය වෙලා තිබෙනවා. මේ තුල විනිමය වෙළඳපොළ තුල ඩොලර් අතිරික්තයක් තිබෙනවා වෙනදාට වඩා. එතකොට ඩොලර් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙලා මේ ආනයන සීමා නිසා මේ ඉල්ලුම අඩුවීමත් ඩොලර් සැපයුම වැඩිවීමත් නිසා තමයි මේ රුපියල මේ වන විට අධි ප්‍රමාණය වෙන්නේ. විශේෂයෙන්ම වාණිජ බැංකුවල මේ වන විට ඒ ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය තිබෙන නිසා විදේශ විනිමය වෙළඳපොළට ඇවිල්ලා වාණිජ බැංකුවත් මේ ඩොලර් ඉල්ලුම් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඩොලර් මිලදී ගන්නෙ නැහැ. මේ වන විට net buy එහෙම නැත්නම් ශුද්ධ මිලදී ගන්නා ලෙස කටයුතු කරන්නේ මහ බැංකුව මැදිහත් නොවුනොත් මේ රුපියල තවදුරටත් අධි ප්‍රමාණය වීමේ ප්‍රවණතාවයක් තමයි තිබෙන්නේ. හැබැයි අපි ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදියට හිතනවා මහ බැංකුව ක්‍රමානුකූලව මේ සඳහා මැදිහත් වේවි. ඉහළ උච්චාවචනයකට රුපියල පත් වෙන්නට ඉඩ නොදී, මොකද මහ බැංකුව ඒ පිළිබඳව මීට කලින් අදහස් දක්වලා තිබුණා. හැබැයි ඉදිරියේදී මේ තත්ත්වය මොන විදිහට වෙනස් වේවිද කියලා කියන්න බෑ. ඒ තත්ත්වය තීරණය වෙන්නේ විදේශ විනිමය වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම බලවේග ක්‍රියාත්මක වෙන ආකාරය අනුව. ඒ සඳහා බොහෝ කරුණු කාරණා ඉදිරියේදී බලපානවා. ඒ කරුණු කාරණා ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ණය ගෙවීම නැවත ආරම්භ කරාම, ඒ වගේම ආනයන සීමා යම් කිසි විදිහකට ලිහිල් කරොත් විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒක සැපයුම සමග සංසන්දනය කරනකොට ඉහළ ඉල්ලුමක් නම් විදේශ විනිමය සඳහා ඇති වෙන්නේ රුපියල අව ප්‍රමාණය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ වගේම ආනයන සීමා අවශ්‍ය පරිදි, ඒ කියන්නේ ක්‍රමානුකූලව නම් ලිහිල් කරන්නේ රුපියලට යම්කිසි බලපෑමක් ඇති නොවන පරිදි සැලකිය යුතු ලෙස සැලකිලිමත් විදිහට නම් ඒක කරන්නේ රුපියල
එකපාරටම අව ප්‍රමාණ වීමක් සිද්ධ වෙන එකක් නෑ. හැබැයි කාටවත් හරියටම කියන්න බෑ ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන කාරණය. ඒක නිරන්තරයෙන් වෙනස් වෙන කාරණයක්. විදේශ විනිමය වෙළඳපොලේ තත්ත්වය ඒක ඉල්ලුම හා සැපයුම බලවේග අනුව තමයි තීරණය වෙන්නේ. මේ බලවේග ක්‍රියාත්මක වීම මොන විදිහට සිද්ධ වෙයිද කියලා කියන්න අමාරුයි. ඒක පුරෝගතනය කරන්න අමාරුයි. අපි ඉදිරියට මේ විදිහටම විදේශ විනිමය වෙළඳපොලේ අලුත්ම තොරතුරු ඔබට ගෙනෙන සූදානම් අපි ආරාධනා කරනවා. Subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.